අයිබෝන් සුබ දවසක් වේවා. ඉතින් කොහොමද? සනිපෙන් ඉන්න ඇති කියලා හිතනවා හැමෝම. ගුරු මියුසික් පවුලේ සියලු දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලට ගෙනෙන්නට හිතුවා ඔයාලා ඉල්ලපු ගීතයක්. මේ දිනවල බොහොම ජනප්‍රිය ගීතයක්, නිල්වන් මුහුදු තීරයේ කියන ගීතේ වාදනය කරන ආකාරය ඉගෙන ගන්නටයි ඔයා අද සැදී පැහැදිලා ඉන්නේ. ඉතින් මේ ගීතේ මුල්ම ගායනයේ නිර්මාණකරුවා ඩෙස්මන් ඩි සිල්වා මහත්මයා. ඉතින් මම අද උගන්නන්නට බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ගුවන්විදුලි නාලිකාවල බහුලව ප්‍රචාරය වන හෙක්ට ඩයස් මහත්මයා විසින් ඒක රීමේක් කරපු ගායනා කරපු ගීතේ ඒ ආකාරයට තමයි අද ඔයාලට ඉගෙන ගන්නට, ඔයාලට උගන්වන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව එන ලෙසන් එකට අපි ඉගෙන ගමු නිල්වන් මුහුදු තීරයේ කියන ගීතේ. හොඳයි, අපි ඉස්සෙල්ලාම බලමු මොනවාද මේ ගීතේ වාදනය වෙන කෝඩ්ස් කියලා. ඇත්තටම හරිම ලේසි කෝඩ්ස් ටිකක් තමයි මේ ගීතේ පුරාවට මේ දෙන්නේ. ඒ මයින, ද, සා, ග, ඒ, සී, ඊ. ඒ මයින. ඒ වගේම ජී මේජර් වදන්නවා, පානීරි, එහෙම නැත්නම් ජී, බී, ඩී. එෆ් මේජර් මා, ධා, සා, එහෙම නැත්නම් එෆ්, ඒ, සී. ඊ මේජර් තෙදෙනවා එක අවස්ථාවක, ගා, කොමල, දා, නී. ඊ, ඒ ෆ්ලැට්, බී. ඊට අමතරව සී මේජර් කෝඩ් එක දෙනවා, සී, ඊ, ජී, සා, ගා, පා. ඊට අමතරව ඊ මයින කෝඩ් එක දෙනවා, ගා, පා, නී, ඊ, ජී, බී. මෙන්න මේ කෝඩ්ස් ටික විතරයි ගීතේ පුරා මේ දෙන්නේ. ඊට පස්සේ ගීතේ සඳහා අවශ්‍ය ටෝන් විදියට ඔයාට පුළුවන් ගීතේ වාදනය කරන්නට කැමති ටෝන් එකක් මෙමරි කරගන්න. මම පෑන් පයිප්ස් කියලා ටෝන් එකක් තියෙනවා, පෑන් ෆ්ලූට් කියලාත් කියනවා. අන්න ඒ ටෝන් එක මම ගත්තා ගීතේ වාදනය කරන්න. රයිට්. ඊට අමතරව මේකේ මේ ගීතේ සින්ත් ටෝන් එකක් තියෙනවා. මේ සින්ත් කියන සෙක්ෂන් එකේ ඔයාලගේ කීබෝඩ්ස් වලත් බලන්න ටෝන්ස් ගොඩාක් තියෙනවා. ඒ තියෙන ගොඩක් ටෝන්ස් මේ පාට් එකට මැච් වෙනවා. ඒ කියන්නේ අර ඉන්ටර්ලූඩ් එක යන පාට් එකක් යනෝනේ. අන්න ඒ පාට් එක ගහන්න සින්ත් සෙක්ෂන් එකේ තියෙනවා. මම මේ දාලා තියෙන්නේ 80S සෝ ඇටැක් ARP කියලා ටෝන් එකක් තියෙනවා. අන්න ඒ ටෝන් එක තමයි මම දාලා තියෙන්නේ. ගොඩක් ටෝන්ස් මේකට ගැළපෙන, ඔයා අහලා බලන්න. මේ ඔයාගේ සින් සෙක්ෂන් එකට ගිහිල්ලා ඔයාට කැමති ටෝන් එකක් ඔයා තෝරගන්න. ඊට අමතරව සැක්සෆෝන් ටෝන් එකක් එනවා. ඒ පාට් එක ගහන්න ඔයාගේ වුඩ්වින් සෙක්ෂන් එකට ගිහිල්ලා සැක්සෆෝන් ටෝන් එකක් කැමති විදිහට තෝරගන්න. මම මේ දාලා තියෙන්නේ මේ සැක්සෆෝන් ටෝන් එක ස්මූත් සැක්ස් ඔක්ටේව් කියන ටෝන් එක තමයි මම මෙතෙන්ට යොදාගෙන තියෙන්නේ. රයිට්. රයිට්. මේ ගීතේ නව රිද්මේට රීමේක් කරලා තියෙන නිසා අර ඩිස්කෝ බීට් එක එන ඇක්සන්ට් එකක් තමයි මේ බීට් එකේ තියෙන්නේ, මේ ගීතය තුළ තියෙන්නේ. ඉතින් ඒකට ඉතාම හොඳ බීට් එකක් තියෙනවා මගේ මේ Yamaha SX900 කීබෝඩ් එකේ. ප්‍රීසෙට් ආපු බීට් එකක්ම තියෙනවා, පොප් රොක් සෙක්ෂන් එකේ ස්කයි පොප් කියලා තියෙනවා. මෙන්න මේ බීට් එක ඉතාම හොඳින් ගැලපෙනවා. ටෙම්පෝ එක 130ට තමයි යන්නේ ගීතේ. අනේ බීට් එකෙන් අපි වාදනය කරමු. ස්කයි පොප් කියන බීට් එකෙන් අපිට පුළුවන් ගීතේ ලස්සනට වාදනය කරන්න. ඉතින් මේ බීට් එක මම දෙන්නම් ඔයාලටත් ලබලා දෙන්නම්. හැබැයි අලුත්ම කීබෝඩ් එකක ආපු බීට් එකක් නිසා සමහර එඩියුකේෂනල් ඊ සීරීස් එකේ කීබෝඩ්ස් වලට වැඩ කරයිද කියලා නම් මට හරියට සහතික වෙන්න බෑ. අලුත් කීබෝඩ්ස් වලට මේක අනිවාර්යයෙන්ම වැඩ කරයි. එහෙම නැත්තම් ඩිස්කෝ සෙක්ෂන් එකේ වාගේ පොප් ඇන් රොක් සෙක්ෂන් එකේ හරි ඩාන්ස් සෙක්ෂන් එකේ හරි මේ ඩිස්කෝ කියලා බීට් ගොඩක් තියෙනවා. ඒ ඩිස්කෝ බීට් එකක් ගන්න පුළුවන් ගීතේ වාදනය කරන්නට.
රයිට් නිල්වන් මුහුදු තීරයේ ගීතේ 4/4 යන්නේ ටෙම්පෝ එක 130ට යන්නේ ඒ මයින කියන ස්කේල් එක යන්නේ මේ ගීතේ මේ හෙක්ටර් ඩයස් රීමේක් කරපු ගීතේ නිව් වර්ෂන් එක පටන් ගන්න වර්ස් එකේ මෙන්න මේ විදියට දා දා පද දනිනි ඒ ආකාරයට ඒ නිසා මම වර්ස් එක මේ පළවෙනි පේලි හතර වර්ස් එකේ ලියලා තිනවා මුලින්ම අපිට පුළුවන් ඒක ඒකේ වාදනය කරන්නට ඉන්ට්‍රෝ 1 එබුවා මේන් ඒකට ගියා සෙන් ස්ටාර්ට් එබුවා අපි වාදනය කරා මේක ඇත්තටම ලේසි ඒ නිසා අපිට එක සැරේ වාදනය කරගෙන යන්නට පුළුවන් අනේ විදියට අමාරු නෑනේ ඔව් දා දපද දනිනි දනි නිදනි සස ස ස සරි රි රි නි දපද 1 2 3 4 1 2 3 for me ඇදගෙන ඉන්න ඕන 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 right ඊට පස්සේ එනවා නිල්වන් මුහුදු තීරය කියන කොටසට ගීතයේ ස්ථායි කොටසට මේකේ වර්ස් එකෙන් තමයි කෝරස් එකට එන්නේ සෝන් එකට එන්නේ ඉතින් ඔයාලා ගීතේ රීමේක් එක ඇහුවා නම් ඔයාලට තේරෙයි අතර මේක අමතක කරන්නට හොඳ නැහැ ඩෙස්මන්ද සිල්වා මහත්මයාගේ ගීතයක් තමයි හෙට ඩයිස් මහත්මයා එලෙස රීමේක් කරලා තියෙන්නේ රයිට් මම මේ රීමේක් එක තමයි අද ඔයාලට කියලා දෙන්නේ ඒකත් අමතක කරන්නට එපා මොකද ඔරිජිනල් එකේ තියෙන ඇක්සන්ට් ඒ වේරියේෂන්ස් මීට වැඩිය පොඩ්ඩක් වෙනස් රයිට් එතකොට සෝන් එකට එනවා ට්වයිස් එනවා හරි ලේසිනේ රයිට් ඊට පස්සේ ඉන්ටර්ලූඩ් එකට එනවා රයිට් එතකොට ඉන්ටර්ලූඩ් එකේ සෙන්ත් ටෝන් එකකින් තමයි වාදනය කරන්නේ අර අපි ඉස්සෙල්ල හදාගත්ත ටෝන් එක අපිට ප්ලේ යොදා ගන්න. එහෙම නැත්නම් ඔයාලගේ සෙන්ත් කැටගරි එකේ තියෙන ටෝන් එකක් ඔයාලට යොදා ගන්න පුළුවන්. අපි මේ ගීතේ ඉන්ටර්ලූඩ් එක වාදනය කරනකොට මේ D එකට අපිට දා ගන්නට පුළුවන් පොඩ්ඩක් ජවයෙන් යනවා වැඩේ. එතකොට ඒතර ද ද ප ග රි ග ද ද ද ස ද ප ටයිමින් වෙන්නේ එහෙමයි. ද පාග රීග 2 3 4 එහෙම මෙතනින් සැක්ස් පාට් එකක් යනවා රයිට් මම වාදනය කරලා පෙන්නන්න දෙකම ඉන්ටර්ලූඩ් එක හරි ලේසි මේකේ මුල ඒදෙන ඉන්ටර්ලූඩ් එකේ තියෙන්නේ මෙන්න මේ සෙන්ත් පාට් එක විතරයි දෙසරයක් ඉදලා තියෙන්නේ මෙන්න මේ පාට් එක අන්නේ පාට් එක විතරයි ඉදලා තියෙන්නේ ඉතින් අමාරු නෑ බීට් එකත් එක්ක වැඩේ ලස්සන්ට යන්න පුළුවන් රයිට් අපි දැන් ෆුල් වර්ස් එක ඉගෙන ගමු. ඇත්තටම ගීතේ ආරම්භ කළෙත් මේ වර්ස් එකේ පළවෙනි පේලි හතරෙන් තමයි. ඒ කියන්නේ මේ ඔරිජිනල් ගීතේ නෙවෙයි ඩෙස්මින්ද සිල්වා මහත්මයා ගායනා කරන ඔරිජිනල් ගීතේ නෙවෙයි. මම කියන්නේ හෙක්ටර් ඩයස් මහත්මයා මේසින් රීමේක් කරපු ඒ කවර් එකක් විදිහට නිර්මාණය කරපු ගීතේ වර්ස් එකෙන් තමයි ගීතේ ආරම්භ වෙන්නේ පළවෙනි පේලි හතරෙන්. ඉතින් නමුත් පේලි 8ක් තියෙන වර්ස් එකේ. ඉතින් මං වර්ස් එක කියලා දෙන්නම් මෙන්න. මා එතර ආදා රෑ සොඳුරු මොහොතේ අන්න ඒ කොටස රයිට් ඒ කොටස් දෙක වර්ස් දෙක A minor G F සරල කෝඩ්ස් ටික යන්නේ C ඔය ටික යන්නේ පද ද පද දනිනි දනි නි දනි නි ස ස ස ස ස ස රි රි නි ද පද
ඔයාට මෙන්න මේ සා කියන එකට C කෝඩ් එකක් යදුවත් කිසිම ගැටලුවක් නැහැ. C කෝඩ් එකත් සවුන්ඩ් වෙනවා එතෙන්ට. F කෝඩ් එකත් ගීතේ රීමේක් එක තුල F කෝඩ් එක තියෙන්නේ. මම ඒක F එක යදුවේ C එක ඔයාගේ රහට අනුව යදුවට කිසිම ගැටලුවක් නැහැ. මේ වගේ ලොකු නීති රීති නැහැ. රස තමයි ප්‍රධාන. රයිට්. ඊට පස්සේ දනිනි ද ප ප ද ප ප ප ද ද ප ම ම ප ම ම දනිනි ඉ දනිනි සස නි ද ප ද. රයිට්. අපි බීට් එකත් එක්ක මෙයාමු. එහෙනම් මේ D එකේ වාදනය කරලා බලමු. පොඩ්ඩක් ගැම්ම ටෙන්ඩත් එක්ක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඩෙස්මන් ද සිල්වා මහත්මයා විසින් නිර්මාණය කරපු නිල්වන් මුහුදු තීරයේ කියන ගීතේ හෙක්ටර් ඩයස් මහත්මයා නිර්මාණය කරපු අලුත් වර්ෂන් එක වාදනය කරන්නේ. ඉතින් හරි ලේසි නේද? ඔයා හිතුවටත් වැඩිය ගොඩක් ලේසි නේද? රයිට්. ඉතින් ඔයා ගුරු මියුසික් YouTube channel එක බලන්නේ අද නම් අමතක කරන්න එපා. YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ lessons හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ music වලට ආස කරන යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි එක පවුලක්නේ. ගුරු මියුසික් YouTube පවුලත් එක්ක එකතු වෙන්න කියලා ඔබට ආදරයෙන් ආරාධනා කරමින් ලබන සිකුරාදාත් අනිවාර්යයෙන්ම මම එනවා. එතකම් මේ lesson එක හොඳට practice කරලා තියාගන්න. මගේ කලින් lessons නරඹලා නැත්නම් ඔයා YouTube channel එක බලන්නේ පළවෙනි වතාවට නම් මම දැන් episodes ගොඩක් කරලා තිනවා. මුල ඉඳන්ම පිළිවෙලට ඇවිල්ලා තින්නේ. ඒ ටිකත් බලලා අල්ල ගන්න. ඔයාලට හොඳ ගමනක් යන්නට පුළුවන්. හොඳ ගමනක් යන්නට පුළුවන් කියන විශ්වාසය ඒ සහතිකයේ දෙන ගම අදට සමුගන්නම්. එහෙනම් ජය වේවා ඔබ සැමට.